දේශපාලඥයා කියන චරිතය විනාශ කරන්න මූලික පදනම වැටුණා අටවැනි පාර්ලිමේන්තුවේ. නූගත් දේශපාලඥයා කරපු හානියට වැඩිය ලොකු හානියක් උගත් දේශපාලඥයා මේ රටට කළා තියෙනවා. හොඳ දොස්තර කෙනෙක් කියන්නේ හොඳ නායකයෙක් නෙවෙයි. ජනතාව ගොඩක් වෙලාවට තීන්දුව ගන්නේ ඒ වෙලාවට ලැබෙන දේ අනුව. ඔළුව අමාරුවට දෙන බෙහෙත අපේ බඩේ අමාරුවට ගන්නවා. මම කවදාකවත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වගේ වෙන්න උත්සාහ කරන්නේ නැහැ. හොඳයි. ඉලක්කයේ වැඩසටහනත් එක්ක ඔබ ආදත් එක්ක තුවන්නේ. ආ ඔබ දන්නවා දැන් ක්‍රමයෙන් මැතිවරණය සඳහා දින ලං වෙමින් තිබෙන්නේ. දින ලං වීමත් එක්ක මැතිවරණ වේදිකාව බොහොම උණුසුම්. මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් අතරත් මේ උණුසුම දකින්න පුළුවන්කම තියෙනවා. මේ උණුසුමේ අපි කල්පනා කළා පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජනතා වරම අපේක්ෂා කරන අපේක්ෂකයෙකු අද ඉලක්කයේ වැඩසටහනට කැඳවා ගන්නට. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා. අයිබෝන්. අයිබෝන්. ඇයි අතරම පාර්ලිමේන්තුවට යන්න ඔබ ජනතා වරමක් ඉල්ලන්නේ? එතනින් අපටන් ගමු. මම අවුරුදු 10ක් පළාත් සභාවේ නියෝජනය කරපු කෙනෙක්. මම පළාත් සභාවට ප්‍රථම වරට පිවිසෙන්නේ 2009 පෙබරවාරි මාසේ. වයස එතකොට? එතකොට මට අවුරුදු 30ක් විතර. 30ක් විතර. ඊට පස්සේ මම දේවතාවක් මධ්‍යම පළාතේ වැඩිම ප්‍රතිශතය ගත්තු අපේක්ෂකයා. මම දෙපාරම පළාත් සභා මැතිවරණයේ පළවෙනි ස්ථානයට පත් වුණා. දෙවැනි සැරේ මට පළාත් සභාවේ අමාත්‍ය ධුරයකුත් ලැබුණා. ක්‍රීඩා තරුණ වනිතා ග්‍රාම සංවර්ධන කර්මාන්ත කියන අමාත්‍යංශය. නම් ගොඩක් තියෙනවා. බරපතලයි කියු පමිණි. හැබැයි පළාත් සභාවේ වැඩක් කරන්න පුළුවන් තැනක් කියලා මට තේරුණේ නැහැ, දැනුණේ නැහැ. විෂයන් 6ට ඒක ඇතුලේ තිබුණා. පේෂකර්ම විෂයත් ඇතුලේ තිබුණා. මගේ මුළු අයවැය මිලියන 40යි ලක්ෂ 400යි. ඇමතිවරුන්ට වාහන ඕඩර් කරනවා ලක්ෂ 800යි. ඒකෙන් භාගයක් තමයි ටයර් දෙකක් තමයි විෂයන් 6කට පළාත් සභාවේ මට ලැබිලා තිබුණේ. ක්‍රීඩා විෂයෙතම ලැබිලා තිබුණේ ලක්ෂ 80යි. පේෂකර්ම විෂයෙතම ලැබිලා තිබුණේ ලක්ෂ 50යි. ඒ නිසා මට පළාත් සභා ක්‍රමය ගැන බරපතල කලකිරීමක් ඇති වුණා. පළාත් සභාවේ ඉඳලා වැඩක් කරන්න බෑ කියන සිතුවිල්ල තමයි මට තිබුණේ. එකක් අපි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ ඇති වුණු වාර්ගික අර්බුදයට විසඳුමක් විදිහට තමයි පළාත් සභාව අපි ඇති කරේ. අපි අල්ලපු ගෙදර ඔළුවේ අමාරුවට දෙන බෙහෙත අපේ බඩේ අමාරුවට ගත්තා. ඒ හරහා අපි ප්‍රශ්න රාශියක් රටේ ඇති කරගෙන තියෙන බව තමයි මට හැඟුණේ. අපි අධ්‍යාපනය බෙදුවා, අපි ක්‍රීඩා බෙදුවා, අපි තරුණ බෙදුවා, අපි සෞඛ්‍ය බෙදුවා, අපි කෘෂිකර්මය බෙදුවා, අපි වාරි මාර්ගය බෙදුවා. දැන් ගමේ තියෙන හොඳම පාසල ජාතික පාසල. ඒක සාමාන්‍ය දෙයක්. පළාත් සභාවේ පාසල ඊට වැඩිය පහළ මට්ටමක තියෙනවා. පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මගේ යටතේ තිබුණා පේෂකර්ම මධ්‍යස්ථාන මට මතක විදිහට 135ක් විතර. ඒකෙන් 100කට විතර විදුලියක් නැහැ, ජලයක් නැහැ. ඒ වගේ තත්වයකට ඇද දාන්න ප්‍රධාන හේතු සාධකයේ උනේ පළාත් සභාව කියන සිතුවිල්ල තමයි මගේ හිතේ ඇති වෙලා තියෙන්නේ. එතන මම ඒකේ ඇතුලේ හිටියෙත් බොහොම අමාරුවෙන්. ඊට පස්සේ මම පසු කාලීනව මම දරපු අමාත්‍යංශනුත් මං ඉල්ලාස් වුණා 2017. මට තව වසරකුත් මාස 8කුත් තිබුණා. ඒක මට කාරණා කීපයක් නිසා මං ඉල්ලාස් වුණේ. එකක් ඒ වෙලාවේ මගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරා. ඒ වෙලාවේ මට ඕනේ වුණා වෙනස් දෙයක් කරන්න. ඒ වෙලාවේ රටේ තිබුණු තත්ත්වය තමයි මැති ඇමතිවරු තනතුරු ඇමතිකම් බදාගෙන හිටියේ. මන්ත්‍රීවරු පැරදිලා ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා ඇමති තනතුරු ගත්ත යුගයේ. එතකොට මම තරුණෙක් විදිහට එක පැත්තකින් මට ඕනේ වුණා ඒ වෙලාවේ පැවතිච්ච ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න. අනිත් පැත්තෙන් මම නියෝජනය කරන මම පෙනී හිටින ජනතාවට යම්කිසි බලාපොරොත්තුවක් දෙන්න. අනිත් පැත්තෙන් මට ඕනේ වුණා රටේ දේශපාලනිකව වෙනසක් කරන්න.
අතුරු ප්‍රශ්නය. ඔබ පළාත් සභාවේ ඇමති දුරෙන් ඉවත් වෙනවා තාත්තා සංවිධායක දුරෙන් අයින් කරපු ගමන්. ඔබ ඉන්නේ කලකිරීමේ. එතකොට ඔබ ඉවත් වෙන්නේ ජනතාව වෙනුවෙන්ද තමාගේ තමන්ගේ පියා වෙනුවෙන්ද? ඒක සංකල්පනයක් දෙකම. මට ඕනේ වුණා ඊට මාස 6කට විතර කලින් ඉවත් වෙන්න. අස්වෙන්න මම ඒ පිළිබඳව මම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරා. හැබැයි ඒකට ඒ වෙලාව උනේ නැහැ. මම තීන්දුව හරියටම ගත්තේ අපච්චය සංවිධායක ධූරෙන් ඉවත් කරපු දවස. ඒක ධෛර්යය විසින් ඒ දවස තීන්දුව කරා. මට ඕන නම් තව අවුරුදු දෙකක් ඇමතිකම ඕන නම් මට තියාගෙන ඉන්න පුළුවන්කම තිබුණා. හැබැයි මං හිතනවා මගේ ඉවත්වීම මම නිකම් මේකෙන් ඉවත් වෙනවට වැඩිය මට මං දැන් ආපසු හැරලා බලද්දි මං කල්පනා කරනවා ඊට වැඩිය බලපෑමක් ඊට වැඩිය ලොකු පණිවිඩයක් මට රටට දෙන්න ලැබුණා කියලා මං විශ්වාස කරනවා. එතකොට ඔය හේතු සාධක පළාත් සභාව තුල ඩක් කරන්න බෑ. මුදල් දෙන්නේ නෑ. හැබැයි බලය දීලා ලොකු ගොඩනැගිලි හදලා පළාත් සභාව රැස් වෙනවා. එවැනි තත්වයක් උඩ මේ රටේ වෙච්ච බරපතල වරදක් විදිහට තමයි මම පළාත් සභාව අදටත් දකින්නේ. හැබැයි ඇතැම් දේශපාලකින් 13 plus ගැන කතා කරනවා. 13 න් එහා බලය බෙදීමක් ගැන. ඔබ ඒකට විරුද්ධයි. අපි බලන්න ඕනේ පළාත් සභාව ඇති කරේයි මේ රටේ. පළාත් සභාව ඇති කරේම ජනවාර්ගික අර්බුදයට විසඳුමක් විදිහට නෙවෙයිද? මූලික ඇති කරන්නේ ඒ කාරණාව උඩනේ. ලොකු විරෝධතාවක් මැද්දේ තමයි පළාත් සභාව හිවේ. එතකොට අපේ පක්ෂය පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවේ මම කොටකල් සමාදින්න පුංචි කොල්ලා. ඒ වෙලාවේ පළාත් සභාව මැතිවන්නේ වර්ජනය කරලා ඉල්ලන්නේ නැහැ අපේ පක්ෂය. පසු කාලීනව අපිට බැරි වෙනවා ඒක අතහැරලා ඉන්න. ඒ නිසා අපි පළාත් සභා මැතිවරණ ඉල්ලලා පළාත් සභාවේ අපි කාර්යභාරයක් කරනවා මං නෑ කියන්නේ නෑ. හැබැයි අපි ආපසු හැරලා බලද්දී මේ ක්‍රමයේද අපේ රටට උචිත ක්‍රමය. දැන් ඔබතුමා මට කියන්න පළාත් සභාවක් නෑ මේ රටේ මේ වෙලාවේ. රටට මොකක්ද වෙච්ච අඩුව? මේ වෙලාවේ පළාත් සභාව සම්පූර්ණයෙන් නැති කරලා තියෙන්නේ ආණ්ඩුකාරවරු තමයි. සම්පූර්ණ පළාත් සභාව මේවන්නේ. මන්ත්‍රීවරු නෑ, ඇමතිවරු නෑ. රටට දැනනවද? නගර සභාව නැති වුණොත් කුණු ටික අදින් නැතුව දැනෙනවා. පාර්ලිමේන්තුව නැති වුණොත් ඒකේ ජනතාවට දැනෙනවා. පළාත් සභාව දැන් අවුරුදු 3ක් විතර නෑනේ. කාටද දැනුනේ? මොකද්ද වෙච්ච අඩුව මේ රටේ? සුදු අලියෙක්. බරපතල සුදු අලියෙක්. දැන් මේක විවේචනය කරන තරුණ දේශපාලනඥයෙක් විදිහට විකල්පයක් යෝජනා කරනවද ඔබ? ඉස්සලම මෙහෙමයි අපි බලන්න ඕනේ මේ බලය විමධ්‍යගත කිරීමේ මූලික පරමාර්ථය මොකද්ද? කාව සතුටු කරන්නද? කවුරු වෙනුවෙන්ද? කුමක් සඳහාද අපි කරන්නේ කියලා? අපි බලන්න ඕනේ. අපි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රටේ ඇති කරේම මට තේරෙන විදිහට ඉන්දියාවේ මොඩල් එකනේ අපි ගෙනාවේ මෙහෙට. ඒක අපි ලංකාවට උචිතයි කියලා අපි කල්පනා කරා. ඒ නිසා අපි පළාත් සභා ක්‍රමය මේ රටේ ඇති කරා. ඊට පස්සේ අපි එක පැත්තකින් බලය විමධ්‍යගත කරා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න අපේ රටේ පසුබිමක් හැදුන්නේ නැහැ. උදාහරණයකට පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පේෂකර්ම මධ්‍යස්ථාන මම මේ සරල උදාහරණයක් කියන්නේ මීට වැඩිය හොඳ බරපතල උදාහරණ තියෙනවා. සරලව කිව්වොත් ලක්ෂ 50ක් දීලා කියනවා අපි පේෂකර්ම මධ්‍යම පළාතේ පේෂකර්මාන්තයේ නගා සිටවන්න කියලා. 77ට කලින් පේෂකර්ම ව්‍යාපාරය කියන්නේ මේ රටේ තිබුණු ප්‍රධාන දරුණු වැදගත් ව්‍යාපාරයක්. මම විශ්වාස කරනවා මට හිතෙනවා සමහර වෙලාවට පේෂකර්ම ව්‍යාපාරයේ කඩා වැටීමට මූලික හේතු වෙච්ච ප්‍රධාන සාධකයක් පළාත් සභාවට මේක ඇතුළත් කිරීම කියලා. මම අහන්නේ ජාතික පාසල හොඳ වෙන්නත් ජාතික පාසල දරුවන්ට ලැබෙන පහසුකම් වැඩි වෙන්න පළාත් සභාවේ එසේ නොවෙන්න. එතන ප්‍රශ්නයක් අපිට තියෙනවානේ. එතකොට ඇයි අපි මේ වෙනස මේ රටේ ඇති කරන්නේ කියන එක තමයි මට තියෙන්නේ. එතකොට මේ බලය විමධ්‍යගත කිරීම පිළිබඳව මට විරෝධයක් නැහැ. ඒක මේ රටේ බලය කියන එක තැනක කේන්ද්‍ර වෙනවට වැඩිය ඒක විමධ්‍යගත වීම හොඳයි. හැබැයි ඒක රටට ඔබින විදිහට රටේ පැවැත්ම වෙනුවෙන් නැත්තම් අපි මේ එක ප්‍රශ්නයක් වෙනුවෙන් තව ප්‍රශ්න රාශියක් මේ රටේ ඇති කරගත්තා. පළාත් සභාවේ අපි ක්‍රීඩා ලක්ෂ 80කින් මොනවද අපිට කරන්න පුළුවන් පළාත් සභාවේ ක්‍රීඩා වේදී වුණුව වෙනුවෙන්?
එතකොට අපිට එහිම සාධනීය වෙනසක් කරන්න මේ පුළුවන්කමක් පළාත් සභා ක්‍රමය ඇතුලේ ලැබුණේ නැහැ. ඒක තමයි මට යෝජනාව පළාත් සභාවේ මේ මහා ඇමති ධූරය ගන්න කියලා. මේ ඉදිරි පළාත් සභාවේ. හැබැයි මම ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරේ හද්ද සාක්ෂියට එකඟව එතන මට සුදුසුයි කියලා හිතන්නේ නැති නිසා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුව තෝරගත්තේ පාර්ලිමේන්තුවේ ජාතික දේශපාලනේ සාධනීය වෙනසක් රටේ කරන්න පුළුවන් කියන සිතුවිල්ල හැඟීම මට තියෙනවා. ඒක ඒ බව මට හැඟෙනවා මම දන්නවා. ඒක තමයි හේතුව. හැබැයි ඔබ පළමුවට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. එතකොට ඔබ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්න වෙයි. ඔබ හිතනවාද ඔබ ඇතැම් විට මහා ඇමති ධුරය බාරගත්තා නම් ඊළඟ පළාත් සභාවේ ඒ කළ හැකි වැඩ කොටසයි මන්ත්‍රීවරයෙක් ලෙස කළ හැකි වැඩ කොටසයි අතර වෙනසක් ඔබ දකිනවද? පෞද්ගලිකව ගත්තොත් මහා ඇමති කෙනෙක් කියන්නේ කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල හිමි තනතුරක්. පළාතේ ප්‍රධානිය. පළාතේ ප්‍රධානිය. පළාතේ තමුන්ට හිතෙන දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි වසන්ත අපි වෙනස් කරන්න ඕනේ දේවල් ටිකක් මේ රටේ තියෙනවා. අපි මේ පළාත් සභා ක්‍රමය තුළ අපි මේ රට වසර ගණනාවක් ආපස්සට ඇදලා දාලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳලා ඒ වෙනස කරන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ කතා කරනවාද එතනදී? එතන තමයි රටේ නීති සම්පාදනය කරන තැන. ඔබ පළාත් සභාවේ අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. ඔබ දැන් ඒ වෙනුවෙන් පෙනීන සූදානම්ද? අනිවාර්යයෙන්. මම මේ දැනුත් කරන්නේ ඒක තමයි. මම අමාත්‍ය ධුරයෙන් අසුනාමත් මම මේක කිව්වා. හැබැයි ඒ අපේ හඬට ලැබෙන වටිනාකම මේ වෙලාවේ අඩුයි. පාර්ලිමේන්තුවේ ඇතුලේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විදිහට හිටපු ඇමතිවරයෙකු විදිහට පාර්ලිමේන්තුවේදී මට මීට වැඩිය හඬක් ගන්න පුළුවන්. ඒ වගේම මගේ කතාවට මීට වැඩිය වටිනාකම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රමුත් වන්දනා තෙන්නකෝන් මහත්මයා කියන්නේ බොහොම තරුණ දේශපාලඥයෙක්. ඔබට මතක ඇති ඔබ පාසල් යනකොට ඉගෙන ගන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඔබේ පියා ඉගෙන ගන්නෙත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපේ අනාගත දරුවොත් ඉගෙන ගන්නේ මම දන්නේ කොච්චර කාලෙ ඉගෙන ගන්න වේවිද කියලා සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපිට වැරදුණු තැන මොකක්ද? ඔබ හිතන විදිහට. අපිට වැරදුනේ අපි ප්‍රශ්නවලට පිළිතුරු හොයනව වෙනුවට තව ප්‍රශ්න ඇති කරගත්තා. පළාත් සභාවේ එහෙම ප්‍රශ්නයක්. මම ළඟදී කියෙව්වා ජනකතාවක් මේ බෙර ගන්න මිනිස්සෙක්. බෙරේ තමයි ජීවිතේ. බෙර කඳ තියෙන්නේ ලීයෙන්, කොටෙන්. මේ බෙර කඳේ පැල්මක් ඇති වෙනවා. එතකොට මේ මිනිස්සෙ එතන පොඩි ඇණයක් ගහනවා. ඊට පස්සේ මේ පැල්මල් වෙන හැම තැනම පොඩි පොඩි ඇණ ගහනවා. අන්තිමට ගමේ මිනිස්සු හිතුවා මේ බෙරේ හදලා තියෙන්නේ ඇණ වලින් කියලා. අපේ රටේ අපි ප්‍රශ්න වලට විසඳුම් දෙනවා වෙනුවට තව ප්‍රශ්න තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. මම එක උදාහරණයක් දෙන්නම් ඔබතුමාට. අපේ රටේ උපාධිධාරී රැකියා උපාධිධාරී රැකියාවට විසඳුමක් විදිහට අපි පළාත් සභාවෙන් එක්සෑම් එකක් තියලා 80ට වැඩි අයව අපි පළාත් අධ්‍යාපන ශාස්ත්‍රයට ඇතුළත් කරගන්නවා. ගන්න ඕනේ උපාධියයි ලකුණු 80යි විතරයි. පේපර්ස් දෙකක් තියෙනවා 40-40 දෙකෙන් ගත්තොත් ගුරුවරයෙක්. අපි පුහුණුවක්වත් දෙන්නේ නැහැ එයාට. නගර සභාවේ පුහුණුව එකතු කරන්න ගියත් පුහුණුවක් දෙනවා. හැබැයි අපි ඊළඟ අනාගතයේ පරම්පරාවම උගන්වන්න ඉන්න ගුරුවරයාට අපි පුහුණුවක් දෙන්නේ නැහැ. එතකොට ඒක බරපතල ප්‍රශ්නයක්. එතකොට අපි ඒක ප්‍රශ්නෙට උපාධිධාරී විරැකියාවෙන් පෙනෙන උපාධිධාරියාගේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දීලා හරි. හැබැයි දරුවගේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දීලා නැහැ. ඒක මසන්ත මම ගියා. එතන මං පළාත් සභාවේ ඇමතිවරයෙක්. මම ගියා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසලකට. මම ගියේ ත්‍යාග ප්‍රධාන උත්සවයට. මම ගියාම මාව පිළිගත්තේ විදුහල්පතිතුමා. මට ඇහෙනවා පසුබිමින් මේක මේ විස්තර විචාරණයක් කරනවා ප්‍රමිත බණ්ඩාරතිලන කොන් ඇමතිතුමා දැන් පාසල අසලට පැමිණියා විදුහල්පතිතුමා විසින් ඔහුව පිළිගනු ලැබුවා කියලා. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ගත්තු දරුවා ඒ වෙලාවේ දැන් විස්තර විචාරණය කරන්නේ ප්‍රමිත තෙන්නකෝන් කමින් ප්‍රමිත තෙන්නකෝන් කමින් කියලා විතරයි. වෙලාවේ මගේ පපුව කඩාගෙන වැටුණා.
ඊට පස්සේ මම ඒ විස්තර විචාරණේ ඒ පළවෙනි අදියරේ ඉවර වෙනකම්ම කිව්වේ ප්‍රමිත තෙන්නකෝන් කමින් කමින් කියලා විතරයි. ඊට පස්සේ ආපහු සිංහලෙන් ගත්තා. ආපහු ඉංග්‍රීසියෙන් ගත්තා. ආපහු ප්‍රමිත තෙන්නකෝන් කමින් 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 very near coming කියලා කිව්වා. මට ඕනේ වුණා උත්සව සභාව වල ඇතුළට ගිහිල්ලා මේ පොඩි එකාව හොයාගන්න. මොකද මං හිතුවා මේ පොඩි එකා ලොකු උත්සාහයක් ගන්නවා කියලා. මම ඇතුළට ගිහිල්ලා බලද්දී වසන්ත ඒ විස්තර විචාරණය කරේ ඒ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා. ඔබතුමා බලන්න ඒ කතාව. එතකොට මොන බලාපොරොත්තුවක්ද ඒ දරුවන්ට තියෙන්නේ? අපි මේ රටේ බරපතලම අසාධාරණ වෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ. අපේ පාසල්වල මොන පාසල ඉගෙන ගත්තත් දරුවට දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රේ. රාජකීය විද්‍යාලයේ දරුවාගේ ප්‍රශ්න පත්‍රේ, දඹුල්ලේ පාසල ඉගෙන ගන්න දරුවාගේ ප්‍රශ්න පත්‍රේ කිසිම වෙනසක් නැහැ. අඩුම තරමේ නැවතීමේ තිතක්වත් වෙනස් නැහැ. හැබැයි උගන්වන විදිය එක විදියක්. උගන්වන විදිය දෙවිදියක්. පහසුකම්. ම අපි ඉල්ලන්නේ ගොඩනැගිලි නෙවෙයි. අපි ඉල්ලන්නේ පිහිනුම් තටාක නෙවෙයි. අපි ඉල්ලන්නේ ගෘහස්ත ක්‍රීඩාංගන නෙවෙයි. අපි ඉල්ලන්නේ ගුරුවරයා. අපි ඉල්ලන්නේ ඉංග්‍රීසි ගුරුවරයා. අපි ඉල්ලන්නේ ගණිත ගුරුවරයා. අපි ඉල්ලන්නේ විද්‍යාව ගුරුවරයා. අපිට ඒ ටිකවත් දෙන්න බැරි නම් එතකොට අපි මේ වෙන වෙන දේවල් කතා කරලා හරියන්නේ නැහනේ. එතකොට අපි ප්‍රශ්නෙට විසඳුම අධ්‍යාපනයේ නගා සිටවනෝ නම් ගොඩනැගිල්ල නෙවෙයිනේ. ගොඩනැගිල්ල හදලා ඉංග්‍රීසි ගුරුවරයා හරි ගණිත ගුරුවරයා හරි අපි එතෙන්ට දෙන්න නැතුව අපිට ප්‍රශ්නේ විසඳන්න බෑනේ. එහෙනම් අධ්‍යාපනයේ නගා සිටවන්න නම් ප්‍රධාන ප්‍රශ්නේ විසඳුම දරුවට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් දෙන එක. අන්න ඒ වගේ තැන් නිවැරදි කරගන්න අපිට ඉදිරි කාලයේදී මූලිකත්වයේ ගන්න ප්‍රමුඛත්වයේ ගන්න සිද්ධ වෙනවා. එසේ නොවෙන්න අර පැලිච්ච දෙරේට ගහපු ඇන වගේ එක එක තැන්වල ගහපු ඇන වගේ තමයි මේක. ඉතින් අපි දකිනවා පොඩි වෙනසක්. අපි දකිනවා පොඩි බලාපොරොත්තුවක්. අපි විශ්වාස කරනවා මේ ක්‍රමය අපිට වෙනස් කරන්න ඉදිරි කාලයේ ලැබෙයි කියලා. දැන් කතාවට කියන උඩුගම් බලා පිනන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා. කාලාන්තරයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ ආපු විදිහක් තියෙනවා. මේවට අඩු වැඩි විදිහට දේශපාලඥයෝ වක් කියන්න ඕනි රටගෙන ගිය තැනට. ඔබ හිතනවාද මේ දශකයේ තුල අපිට මේක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා? අපි කරන්න බෑ කියලා හිතපු වැඩ කරපු රටක් ජාතියක්. යුද්ධයේ තියෙද්දී ත්‍රස්තවාදය පරාජය කරපු රටක් මේ ලෝකෙ තිබිලා නැහැ. අපි ඒක නතර කරා. අපි එහෙම අපේ රට අපේ හයිය අපි එහෙම අවතක්සේරු නොකළ යුතුයි. අපි හැමතිස්සෙම සුබවාදීව මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. අපි ආරම්භ කරන්න තැනක් තියෙන්න ඕනේ. අර කාලේ වුණා මේක දැන් කරගන්න බැරි වෙයි එහෙම හිතනවට වැඩිය. ඒ නිසා තමයි අපි කියන්නේ මේක කරන්න පුළුවන්. මේක කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකයෙකු වශයෙන් දඹුලට ආපු වෙලාවේ මම එතුමාව වේදිකාවේ තියාගෙන ওই කතාව කිව්වා. අපි ඉල්ලුවේ නෑ මේ ගොඩනැගිලි. අපි ඉල්ලුවේ නෑ ලොකු පිහිනුම් තටාක. අපි ඉල්ලුවේ ඉංග්‍රීසි ගුරුවරයා, ගණිත ගුරුවරයා, විද්‍යාව ගුරුවරයා අපිට දෙන්න කියලා. වසන්ත මගේ අත්තා මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ලොකු සටනක් කරපු කෙනෙක්. ලොකු සටනක් කරා. එකේ යුගයේ තුමාගේ සටන අපිට සිද්ධ වෙනවා. එතුමාගේ සටන වෙනස් කරන්න දැන් අලුත් පරම්පරාවේ එතුමාගේ මුණුපුරෙක් විදිහට අපේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන සටන අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. අපිට පුළුවන් නම් අපේ දරුවන්ට ඉංග්‍රීසි ටිකක් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න. මම හිතනවා, මම විශ්වාස කරනවා දුප්පත්කමට දරිද්‍රතාවයට අධ්‍යාපනයේ තමයි එකම විසඳුම කියලා මම හදවතින්ම විශ්වාස කරනවා. ඒකම අපිට යම්කිසි බලාපොරොත්තුවක් දෙන්න අවස්ථාව ලැබෙනවා. දඹුල්ලේ තියෙනවා වැහැවල කියලා ගමක්. වැහැවල පාසලකුත් තියෙනවා. අපි එතනට ගොඩක් වැඩ කරපු තැනක්. හැබැයි වැහැවල ගමෙන් කවදාකවත් වෛද්‍යවරයෙක් බිහි වෙලා නැහැ.
නීතිඥෙක් බිහි වෙලා නැහැ. ඉංජිනේරුවෙක් බිහි වෙලා නැහැ. ඒ වැයවල ගමේ ඉපදෙන දරුවන්ගේ වර්ධන වෙයි. ඒක එහෙම වෙන්න බෑ. කියන්නේ මොන හරි ප්‍රශ්නයක් අපේ සමාජයේ අපි අතර තියෙනවා. දැන් අපි ගිහිල්ලා ගමට ගිහිල්ලා ප්‍රශ්න ගැන කතා කරොත් කවුරුත් මේ පහසල ගැන කතා කරන්නේ. ඔක්කොම කතා කරන්නේ රැකියාව ගැන. ඔක්කොම කතා කරන්නේ පාර ගැන. ඔක්කොම කතා කරන්නේ ඒ වගේ දේවල්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධාන මූලික ප්‍රශ්නේ. මම දකින්නේ ප්‍රධාන මූලික බරපතල ප්‍රශ්නේ අධ්‍යාපනයේ. අපිට වෙනස් කරන්න ඕනේ තැන මේක. අපි ඔබ දැන් කතා කරන විදිහට දැනෙනවා ඔබ ජනතාවගේ පැත්තේ ඉන්නේ කියලා. නමුත් මෙහෙම කතා කරපු මාධ්‍යවේදියෙක් විදිහට අපිට අත්දැකීම් තියෙනවා ගොඩක් අය පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඇත්තටම ඒ ජනතා ප්‍රශ්න එක්ක හිටියද කියලා. පාර්ලිමේන්තුවේ කාල සීමාව ඉවරලා යනකොට ඇතැම් දේශපාලඥයෝ දකින්නේ ඒ අයගේ ප්‍රශ්න නම් විසඳගෙන තියෙනවා. නමුත් ජනතා ප්‍රශ්න විසඳුවාද කියන ප්‍රශ්නාර්ථය අපිට හැමදාම අහන්න වෙලා තියෙනවා. අපි කොහොමද ජනතාව කොහොමද ඔබව විශ්වාස කරන්නේ? මාව විශ්වාස කරන්නේ නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ මේ මගේ දර්ශනයේ දැක්ම. මම විශ්වාස නොකලට කමක් නැහැ මේ වෙලාවේ. හැබැයි මම මගේ අවංක උත්සාහයක් තියෙනවා. මම මේ ප්‍රශ්න මං අවබෝධ කරගෙන තියෙනවා. මම දැන් මං ඉගෙන ගත්තේ ශාන්ත පීතර විද්‍යාලේ. අපිට උගන්වපු ගුරුතුමා තාම යන්නේ බස් එකේ. මං යනවා වාහනේ. මුදල් මූලික සමාජක ගුරුතුමා ෆේල්. ඕනෑම පුද්ගලයෙකුගේ සාර්ථකත්වයේ මනින්නේ ගෙදර තියෙන තට්ටු ගානේ යන වාහනේ අතේ තියෙන ඔටලෝෂුවේ. එහෙම සමාජක ගුරුතුමා ෆේල්. ගමේ කසිප්පු මුදලාලි දිනු. අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න විසඳන්න සමාජෙම. එහෙම නැතුව මේ රට හදන්න බෑ. එහෙම නැතුව මේ අපේ රට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. මගේ හදවතින්ම මගේ මුළු ලොකු ප්‍රයත්නයක් මම ගන්නවා මම විශ්වාස කරන මම අදහන මේ කාරණාව වෙනුවෙන්. විශේෂයෙන් ඒකට මම විශ්වාස කරනවා අපේ හදට අපේ අදහස් වලට වටිනාකමක් ලැබෙන්න ඕනි. එතකොට මම විශ්වාස කරනවා ඒ වටිනාකම ඉදිරි කාලයේදී අපිට ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන චරිතය විතරක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔය කාර්තව්‍ය කරන්න බෑනේ. ඒක පිළිගන්න එපා අවිවාදිතෝ. ජනතාවට මේ වෙලාවේ විශාල කාර්යභාරයක් තියෙනවා නේද? දැන් ජනතාව බලය දෙන්න හදන්නේ තමන්ගේ නියෝජිතය තෝරගන්න. හැමදාම අපි බලය දීලා කියනවා ඔන්න කනවා කියලා. අපි යව්වේ හරි කෙනාද? අපි යව්පු කෙනා අපිට සේවය කරනවාද කියලා අපි අවුරුදු ගාණක් තිස්සේ ඊට පස්සේ කෑ ගහනවා. ඔබ හිතන්න ඔබ මොකද ජනතාවට දැන් දෙන පණිවිඩය දේශපාලඥයෙක් විදියට? අපේ දිස්ත්‍රික්කෙත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. ජනතාව ගොඩක් වෙලාවට තීන්දුව ගන්නේ ඒ වෙලාවට ලැබෙන දේ අනුව. මට තව ටිකක් ඒකට එකතු කරන්න. මොකද නොමිනේෂන් ලිස්ට් එකට අපි දන්නවා දේශපාලන පක්ෂවලින් විවිධ පුද්ගලීන් ඇතුළත් කරලා තියෙනවා. සුදුසුකම් බලන්නේ නැතුව සමාලට දේශපාලන පක්ෂයට කරපු කාර්යභාරය, මුදල් වියදම් කරන්න පුළුවන් හැකියාව, ඔහුට තියෙන සමාජයේ තියෙන බලය, පිටිස ඇසුර කරන ප්‍රමාණය අනුව විවිධ අයට නාම යෝජනා දීලා තියෙනවා. කොහොමද ඡන්දදායකයා හරි කෙනාව තෝරගන්නේ? ඡන්දදායකයා හැම වෙලාවෙම ඔය කියන තීන්දුව අරන්නේ නැහැ. මගේ අත්තා 56 මන්ත්‍රීවරයෙක් වුණේ. අපේ අත්තා ළඟ ඔය කිසි දෙයක් තිබුණේ නැහැ. අපේ අත්තා පේමන්ට් එකේ කවි කොළ විකුණපු මිනිස්සෙක්. කවියෙක්. එතුමාම එතුමාගේ උත්සාහයෙන් අච්චුකන්තෝරුවක් පටන් ගත්තු කෙනෙක්. එතුමාම උත්සාහයෙන් නැගිට්ට කෙනෙක්. එහෙම මිනිස්සු තෝරගත්ත රටේ ජනතාව. තේමිස් තැපැල්පියුම් මහත්තයා, දහනායක ගුරුතුමා වගේ අයව තෝරගත්තා. මගේ අපච්චි දේශපාලනට එද්දි මේ හිටපු පොලිස් නිලධාරියෙක්. එතකොට පසුකාලීනව මේ දේශපාලනය මුදලාලිකරණය වුණා. දැන් මම කියන්නේ දැන් අපිටත් සමාජයෙන් මේ මැතිවරණ ප්‍රතිඵල වලින් ඉගෙන ගන්න උගන්වනවනේ ජනතාව. අපිට උගන්වන දේ අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවනේ. එතකොට අපිට පහුගිය කාලේ අපි දැක්කේ
මේ ඒ වෙලාවට ලැබෙන දෙයට ලොකු වටිනාකමක් හම්බුණා. කෑම පිගානට, සාරියට, බෝතල් කාලට ලොකු වටිනාකමක් ආවා ජනතාව මේ අදගෙන තමයි හිතුවේ. හුඟක් වෙලාවට හැමෝම නෙවෙයි. හෙට ගැන අනාගතය ගැන හිතුවේ නැහැ. ඒ නිසා අපි දැන් මං හිතනවා අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. රටක් පාඩම් ඉගෙනගෙන තියෙනවා කියලා මට හිතෙනවා. හැමදාම මේක වෙන්න වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. 56 ඇති වෙච්ච යුග පෙරළියේදී දැන් වෙද්දි වෙනස් වෙලා නම් වෙනසක් වෙලානේ. එතකොට අපිට එවැනිම වෙනසක් විප්ලවයක් අපිට කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එතකොට ජනතාව මේ කතිර ගහලා දෙන්නේ ජනතාව තුල තියෙන බලය. අපි එළවලු මැස්සකින් එළවලු ගන්න ගියොත් අපි තට්ටු කරනවා. අපි හොල්ලනවා. අපි අත ගන්නවා. අපි රවුම් කරලා බලනවා. අපි උඩ දාලා බලනවා. මේ කතර ගහනවා නිකන් තුනක් තියෙනවනේ මේ ගහලා දානවා ඒව ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. මසන් තව එකක් කියන්න ඕන. මේ රටට වැඩිම හානිය කරලා තියෙන්නේ උගත්තු බුද්ධිමතුන්. අපි හොයලා බලුවොත්. බැඳුම් කර වංචාව කර හොඳම උගත්තු ටිකක් එක. මම එතෙන් තේනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සේ යලි තිලක්කේ සමග සම්බන්ධ වෙමු. අපි ඉලක්කයේ සමග ඉන්නේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තරුණ දේශපාලඥයා අද ඉලක්කයට ඇවිල්ලා ඉන්නේ අපි ඔහුත් එක්ක කතා කරන්නේ ඔබ විරාමයට කලින් නැවතුවේ බොහොම හොඳ තැනක මම කිව්වා මට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා මොකද මේ මැතිවරණයේ එද්දී සමාජය තුළ කතාබහක් ඇති වෙනවා විශේෂයෙන් අපි දන්නවා නව මාධ්‍ය භාවිත කරන විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කරන ඕන් අතර තියෙන කතිකාව තමයි උගත් දේශපාලඥයින් එහෙම නැත්නම් උගත් බුද්ධිමත් අය අපි පාර්ලිමේන්තුවට යවමු කියලා. ඔබ එකඟද? මම එකඟ නැහැ. එකඟ නැහැ. එකඟ නැහැ. උගත්කම මාකට් කරනවා නම් මටත් පුළුවන්. හැබැයි මම ඒකට එකඟ නැහැ. මම ඒකට එකඟ නැති වෙන්න හේතු තියෙනවා. බැඳුම් කර වංචාව ගත්තොත් හොඳම ඩිග්‍රි කාරයෝ හොඳම ආර්ථික විද්‍යා විශේෂඥයෝ තමයි මේ දේට අවුල් වුණේ. අපි අපි ගත්තොත් මේ රට හදපු මාටින් වික්‍රමසිංහ මොන අධ්‍යාපනයේද එතුමාට තියෙන්නේ? මේ භාෂාවේ මහා දැවැන්ත විප්ලවයක් කරපු මිනිස්සෙක් මොකද්ද තියෙන අධ්‍යාපනය? මම දන්න තරමින් මම වැරදි නම් නිවැරදි කරන්නේ. එතුමාට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැහැ. අපි අත්ත ටීවි තෙන්න කොන් නැති තුමා මං තාම දුවන්නේ එතුමාගේ නමින් එතුමාට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොකක්ද එතුමා අවුරුදු 14 දී අධ්‍යාපනය නැවතුවා එතකොට අපිට ඕනේ විනයක් පාලනයක් තියෙන මිනිස්සු කන්න ගොඩාක් තියෙන තැන පාලනයක් ඇතුව කන්න පුළුවන් කෙනා බොන්න ගොඩාක් තියෙන තැන බොන් නැතුව ඉන්න පාලනයක් තියෙන කෙනා හොරකම් කරන්න පුළුවන් තැන හොරකම් නොකර ඉන්න පාලනයක් තියෙන කෙනා තමයි මම විශ්වාස කරනවා මේ අපේ රට හදන්න පුළුවන් හොඳ දොස්තර කෙනෙක් කියන්නේ හොඳ නායකයෙක් නෙවෙයි ඒක දෙකක් හොඳ ඉංජිනේරුවෙක් කියන්නේ හොඳ පාලකයෙක් නෙවෙයි ඒක දෙකක් හොඳ නීතිඥයෙක් කියන්නේ හොඳ පාලකයෙක් නෙවෙයි ඒකත් දෙකක් උපාධියක් තිබුණා කියලා උගන්වන්න පුළුවන් හැමෝටම උගන්වන්න බෑනේ එතකොට අපි තෝරගතිය යුත්තේ අපේ රටේ ඉතිහාසයේ ගත්තොත් මේ නූගත් දේශපාලඥයා කරපු හානියට වැඩිය ලොකු හානියක් උගත් දේශපාලඥයා මේ රටට කරලා තියෙනවා මමත් මේ යන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව මේ කතාව මම කියන්නේ. සහ ඔබතුමාලා ඡන්දීලන දේශපාලන පක්ෂය ඇතුළෙන්ම මතුවෙන වියත් අය උගත් අය පාර්ලිමේන්තුවට යැවී යුතුයි කියන අදහස වැඩිපුරම මතුවනේ ඔබතුමාලාගේ දේශපාලන පක්ෂය තුළ. අපේ පක්ෂය ඇතුළේ නෙවෙයි ඒක. ඒක සමාජෙන් ආපු දෙයක්. ඔව්. ඉතින් මගේ තර්කය සාධාරණ නැද්ද? මම කියන්නේ ඔබතුමාගේ දේශපාලන පක්ෂය ඇතුලේ දැන් නියෝජනය කරන අයවෙනි අදහස් තියෙන අය කිසිම විරෝධයක් නැහැ.
ඒක උගතුන් ඉන්න ඕනේ. දැන් මම දැක්කා ඊයේ පෙරේදා මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා ඉන්න නීතිඥවරු ගාන, ඉන්න ඉංජිනේරුවරු ගාන, ඉන්න වෛද්‍යවරු ගාන පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට 8 වෙනි පාර්ලිමේන්තුව මේ රටේ ඉතිහාසයේ අවාසනාවන්තම පාර්ලිමේන්තුවනේ. අපි බලන්නකෝ කතා ටික හැන්සඩ් එකෙන් ගන්න. මේ දේශපාලඥයා කියන චරිතය විනාශ කරන්න මූලික පදනම වැටුණ 8 වෙනි පාර්ලිමේන්තුවේ. ඕකේ කතා කරේ මොනවද? HIV තියෙන മന്ത്രിවරු කවුද? කුඩු ගහන්නේ කවුද? නැත්තේ කවුද? ඔය වගේ කසිකබල් මාතෘකානේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරේ. එතකොට ඔය ඔක්කොම ඉඳලානේ ඔක උනේ. ඔගොත්තුත් හිටියා, ඔය කට්ටිය ඔක්කොම හිටියා. ඒක නිසා මම විශ්වාස කරන්නේ නෑ. උගත් කමම සුදුසු කමක් කියලා නායකයෙක් වෙන්න මම විශ්වාස කරන්නේ. සිරිමා මැතිනට මොකද තිබ්බ උපාධිය? එතුමිය මේ රට ජනරජයක් කරපු නායිකාව. ව්‍යවස්ථාවේ තිබුණා පාර්ලිමේන්තුව තුල එංගලන්තයට බ්‍රිතාන්‍යයට විරුද්ධව පනතක් සම්මත කරගන්න බෑ කියලා එතුමිය පාර්ලිමේන්තුව රැස් කරා පිටත. එහෙම කරපු නායිකාව මොකද තියෙන උගත්කම? එතුමියට තිබුණා දුරදක්නා නුවණ ඉස්සරහා පෙනුණා. ඒතකොට මම හිතනවා නායකයෙක්ට තියෙන්න ඕනේ ප්‍රධාන ගුණාංගය එකක් පාලනය. අනිත් එක දුර පේන්න ඕනේ. සාමාන්‍ය ජනයාට පේන්නේ නැති දෙයක් පේන්න ඕනේ. නායකයෙක්ට හම් වෙනවා ප්‍රශ්න වලට පිළිතුරු ගොඩක් දෙන්න තමයි හම් වෙන්නේ. හරි උත්තර කියලා එකක් නැහැනේ මේ ගන්න තීන්දුවල. ගණිතය නම් 2 2 4යි. ඒක තමයි හරි උත්තරේ. පාලනයේදී එහෙම නැහැ. පාලනයේදී උත්තර ගොඩක් අතරින් අපිට තෝරගන්න හම් වෙනවා හොඳම උත්තරේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කොළඹ ඇති කරා නෙළුම් කුළුණ. හම්බන්තොට වරාය. මත්තල ගුවන්තොට පොළ. ඒවට ගොඩාක් විවේචන එල්ල කරා පහුගිය කාලේ. ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ ව්‍යාපාරයක් තියෙනවා රෙස්ටුරන්ට් එකක්. මං දැක්කා ඊයේ පෙරේදා වුන් කියනවා අවුරුදු 2ක් ගියා කියලා. අවුරුදු 2ක් පාඩුයි. අවුරුදු 2ක් අතින් සල්ලි වේදම් කරලා කරේ. අද මේ රටේ තියෙන හොඳම රෙස්ටුරන්ට් එක. එතකොට මේ දේවල් එකපාරට ව්‍යාපාරයක් ඕනෙම ව්‍යාපාරයක් පළවෙනි දවසේ ඉඳලා ලාභ ලබන්න පුළුවන් කියලා කවුද හිතන්නේ? කවුද එහෙම කියන්නේ? එහෙම කියන්න බෑනේ. හැබැයි ඒව කවදා හරි මේවට වටිනාකමක් එනවා. නෙළුම් කුළුණ මේ රටේ සංකේතයක් වෙනවා ඉදිරි කාලේ. ඒක නිසා ඒ දුරදක්නා නුවණ තමයි අපි විශ්වාස කරන්නේ. අපේ අත්තා, මම මේ අත්තව ගන්නවා ගොඩක් උදාහරණ වලට. මට මොකද එතුමා සමීප නිසා. ගලේවල තියෙන වලකුඹුර කියලා ගම. ඔබට හිතෙන්නේ නැද්ද දැන් ඔය නෙළුම් කුළුණ හදන්න ගිය මුදල් ඔබේ ගමේ ඔබ කිව්ව පාසල් වල සංවර්ධනයට යොදවනා හොඳයි කියලා? මෙහෙමයි අසන්ති. අපිට රටක් දියුණු කරද්දී යම් යම් සංවර්ධන ක්‍රියාවලියක් කරන්න සිද්ධ වෙනවා. ඒකට මං අර උදාහරණ කියලා මං එන්නම් ඔබතුමාට. වලකුඹුර පාලම එතන තිබුණේ ඒ දණ්ඩක්. ඒ දණ්ඩෙන් ජනතාව එහෙට මෙහෙට ගියා. ඔතන අපේ අත්ත හැදුවා පාලමක්. ලොරියක් යන්න පුළුවන්. කාර් එකක් යන්න පුළුවන් පාලමක්. ඒකට දාපු නම මොකද දන්නවද? මෝඩයාගේ පාලම. 77 අත්ත පරදින්නත් එකම හේතුව නෙවෙයි. 77 ගොඩක් කරුණු හේතුණා. එක හේතුවක් මෝඩයාගේ පාලම. අදටත් ඒ පාලමට කියන්නේ මෝඩයාගේ පාලම. දැන් ලොරි යනවා, දැන් වාහන යනවා. අත්තල දැක්ක මේක අවුරුදු 30ක් 40ක් ඉස්සරහට දැක්කා. ඒ වෙලාවේ ඒක වටිනාකමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ ජනතාව දැක්කේ මේක වටින්නේ නැහැ, මේක බොරු වැඩක් කියලා. අදටත් කියන්නේ මෝඩයාගේ පාලම. හැබැයි මෝඩයාගේ පාලම යනවා. එතකොට එහෙම උදාහරණ ලෝකෙ ගොඩක් තියෙනවා. මාතින් මොහමඩ් පෙට්‍රෝනාස් තව එක හදද්දී මැලේසියාවේ ලොකු විරෝධයක් ඇති වුණා. මාතින් මොහමඩ් පෙට්‍රෝනාස් බිල්ඩින් හදන්නේ එතුමා ගිය සම්මේලනයකදී මැලේසියාවේ කිව්වම කවුරුත් දන්නේ නැහැ මැලේසියාවේ කියන්නේ කවුද කියලා.
අල්ලපු සීට් එකේ එක්කෙන මැප් එක හොයලා බැලුවා මැලේසියාව කියන්නේ කොහෙද තියෙන්නේ කියලා. මහතිර් මොහමඩ්ට මේක දරා ගන්න බැරි වුණා. මහතිර් මොහමඩ් ලැජ්ජා හිතුවා. මහතිර් මොහමඩ්ට ඕන වුණා ලෝකේ සලකුණක් තියන්න. ඒක තමයි පෙට්‍රෝනාස් ගොඩනැගිල්ල මහතිර් මොහමඩ් හදන්නේ. දැන් ඒක සලකුණක්. ওই වගේ උදාහරණ ගොඩක් තියෙනවා ලෝකේ. ගත්තොත් ඒ වෙලාවේ බොරු වියදම්. තජ්මහල්. සාජාන් රජතුමා තජ්මහල් හදද්දී කොච්චර විරෝධයක් ආවද ඉන්දියාවේ. අද ලෝක හතේ පුදුම හතෙන් එකක් ඉන්දියාවේ සංකේතයක් සලකුණක්. ඊට පස්සේ සාජාන් රජතුමාට ඕනේ වුණා ඒ තියෙන මේ ආග්‍රාවල තියෙන මේ කහපාට තිරවානයි කළුපාට තිරවානයි ගල් ජාති දෙකක්. සාජාන් රජතුමාට ඕනේ වුණා උතුරු ඉවුරේ හරි දකුණු ඉවුරේ හරි මේ කළුපාට තජ්මහලක් හදන්න. ඔක්කොම රටේ මිනිස්සු ගිහිල්ලා දරුවෝ ගිහිල්ලා සාජාන් රජතුමාව හිර කළා. ඒක හදන්න දෙන්නේ නැතුව. අද ඉන්දියාවේ සංචාරයක් කරොත් කියන අපරාධයක හදලා තිබ්බනම් කියලා. එතකොට ඒ සමහර වෙලාවට අපි ඒ වෙලාවට දකින බොරු වියදම පසු කාලීනව සංකේත වෙනවා රටට ආදායම් ගේනවා. මං කියන්නේ ඕනෑම ව්‍යාපාරයක පළවෙනි දවසේ ඉඳලා ආදායම ලාභය ගන්න පුළුවන් ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක අපි ඔක්කොම කරයි. කරනවා. එහෙම නැහනේ මේ ව්‍යාපාරයක් කියන්නේ පොඩියට ගොඩ නැගිලා ටිකෙන් ටික පාඩු ලබලා වෙන දේවල්. එතකොට මං බය නැතුව කැට තියලා කියනවා. කවදා හරි දවසක නෙළුම් කුළුණ මේ රටේ සංකේතයක් වෙනවා. කවදා හරි දවසක හම්බන්තොට වරාය මේ රටට වැඩිම ආදායම ගේන තැනක් වෙනවා. කවදා හරි දවසක මත්තල ගුවන්තොටුපළ මේ රටේ ප්‍රධාන ගුවන්තොටුපළක් වෙනවා. සමහර විට කටුනායකට වැඩිය දිනු තැනක් වෙයි. හැබැයි ඒවට වටිනාකමක් එනවාමයි මං හිතන්නේ ඒක අවතක්සේරු කරන්න ලැබෙයි කියලා. දැන් හම්බන්තොට වරායේ ඔබ ඒ ව්‍යාපෘති ගැන කතා කරපු හින්දා අහන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හම්බන්තොට වරාය නම් අපේ නෙමෙයිද? ඔබ අපේ රටේ සම්පත් විදේශ රටවල් වලට දෙන එකට එකඟද? මම එකඟයි. බදු විදියට ඒ කියන්නේ වසර 99කට සින්නක් කර නෙමෙයි වසර 99කට යම් කිසි කලමනාකරන ව්‍යාපෘති සඳහා අපිට හම්බන්තොට වරාය තියෙන ලොකු සම්පතක්. ඔබ කියන්නේ ඒක තියාගන්න තිබ්බයි කියලාද අපිට? තිබුණා. ඔබ තරුණ දේශපාලඥයෙක් විදිහට අධ්‍යයනය කරලා ඇති, කතා කරලා ඇති, සංවාද කරලා ඇති MCC ගිවිසුම ගැන. මොකද ඒ කියන්නේ ඔබේ අදහස? MCC ගිවිසුම ගැන රටේ ජනයාට තියෙන බයක්. ඒ පිළිබඳව අතුරු වාර්තාවක් ඊයේ පෙරේදා කමිටු වාර්තාවක් ආවා. ඒකේ තියෙන ඒකේ අහිතකර ප්‍රතිඵල මැඩගස්කා හොන්ඩේරස් නේද? අනිත් ඒ රටේ ඇති වෙලා තියෙන තත්වේනොත් දේශපාලනික සමාජීය ආර්ථික තත්වේනොත් මේ කමිටුව අධ්‍යයනය කරලා තමයි මේ කමිටු වාර්තාව එළි දක්වලා තියෙන්නේ. දැන් මේක අපෙන් අහනවා ඇයි මේක ගිනි තියන්නේ නැත්තේ? ඇයි මේක ඉවර කරන්නේ නැත්තේ? මේක විසි කරලා දාන්න පුළුවන් කියලා මේ කට්ටිය අහනවා. අපි මේ විපක්ෂයේ හිටපු අවුරුදු පහ අපිට ගොඩක් දේවල් ඉගෙනුවා වසන්ත. අපි දැන් මේ මෝඩ තීන්දුව ගන්නෑ හදිස්සි වෙලා කලබල වෙලා. අපේ විදේශ ප්‍රතිපත්තිය මිත්‍රශීලී සහ නොබැදුණු විදේශ ප්‍රතිපත්ති. අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ රාජ්‍යතාන්ත්‍රික විදියට. ඒක ඉරලා විසි කරලා ඇමරිකානු තානාපති කාර්යාල ඉස්සරහා ගිහිල්ලා මේක ගිනි තියලා අපි මේක ඉවත් කරගන්න අපි සූදානම් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ සූදානම් නැහැ. කරුණු කියලා අහිතකර තියෙන මේවා රජයේ රටේ තියෙන මේකට තියෙන විරෝධය කියලා අපි අනිවාර්යයෙන්ම මේක අස්සම් කරන්නේ නැහැ. මේකට අපි කරන්නේ නැහැ. ඒක ස්ථිරයි. දැන් ඔබතුමා දැකලා තියෙනවානේ මේ රටේ ඇති කරලා තියෙන කමිටු. මේ කමිටුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනි වුණා නම් මේක අස්සම් කරන්න ඒ කමිටුවෙන් ඒ විදිහට වාර්තාව ගන්නත් තිබුණා. එහෙම මේ රටේ සිද්ධ වෙලා තියෙනවානේ. එතකොට ස්වාධීනව මේක බලලා මේක අහිතකර තත්ත්වයෙන් බලලා එතකොට හැබැයි මේ කමිටු වාර්තාව ගමන් මේ වෙසි කරලා එහෙම කරන්න නොබෙදුණු මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අපේ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තියක අපි ඉන්නේ. ඒක නිසා ඒ ප්‍රතික්ෂේප කිරීමත් අපේ රජය කරන්නේ රාජ්‍ය තාර්කික විදිහට. හොඳයි. යලිත් කෙටි විරාමයක්.
ඉවරයි ඔබ යලි තිලක්කේ සමගින් ඔබ කතා කළා ටයිකොඩ් දාපු උගත් බුද්ධිමත් පිරිසක් කරපු වංචාවක් ගැන මහා බැංකු බැඳුම් කර වංචාව හැබැයි මේවට දඬුවම් දෙන්න තිබ්බනේ සන්තපි ආණ්ඩුව අරන් මාස 6කට ටිකක් වැඩි මාස 3ම හරක් අපි මේ කොරෝනා වසංගතයත් එක්ක රටවහලා තිබුණේ අපි ආණ්ඩුවක් ගත්ත ගමන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සිද්ධ වුණා මේ රටේ අපේ පරම්පරාවේ කවදාක්වත් මූණ නොදීපු ප්‍රශ්න රාශියකට මූණ දෙන්න අපිට සිද්ධ වුණා මුළු රටම වහන්න මුළු රටම වහලා තියෙද්දි ආර්ථිකව මුළු රටම වහලා තිබ්බ ඒ ගමන් රටේ ජනයාට අවශ්‍ය පහසුකම් ටික සපයන්න එතකොට ඒ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච වෙලාවක තමයි ඒක අපිට කරන්න සිද්ධ වුනේ රජයක් විදියට මැතිවරණයක් නම් කරලා දින දාලා ඒ ඇස්සේ ව්‍යවස්ථා අර්බුදයකුත් විපක්ෂයන් විසින් මතු කරා පළාත් සභාව නැහැ එතකොට එවැනි පරිසරයක් තමයි රටේ තිබුණේ ඒක නිසා මේ හදිස්සියේ කරන වැඩවලින් අතපුච්ච ගන්න සිද්ධ වෙනවා හැබැයි ඒ තත්වයන් යටතේ වුණා අපි සාධනීය තැනකට ජනාධිපතිතුමාට මේ රට ගේන්න පුළුවන් හැකියාව තිබුණා කියලා අපි සතුටු වෙනවා. වසන්ත අපේ රටෙන් ජනයා බෝට්ටු වලින් හොරෙන් පැනලා ගියා. ඇද්දානවා. විවිධ නාලිකාවල ආවොත් අල්ලනවා අත්අඩංගුවට ගන්නවා වීසා දෙන්නේ නැහැ කියලා. අපේ රටේ ජනයා බලාගෙන ඉන්නේ පිටරට යන්න, යුරෝපෙට යන්න, ඇමරිකාවට යන්න 52000ක් රටට එන්න පොර කනවා. බෝට්ටු වලින් පැනලා අපේ රටට එන්න හදනවා. මේක මේ කොහමද? මාස 6ක් ඇතුළත. බරපතල ප්‍රශ්නයක් ආවා. අපේ රට දියුණුවයි සම්මත. අපේ රට ධනවත්යයි සම්මත. රටවල් වලට වැඩිය මේ ප්‍රශ්නේ කළමනාකරණය කරනවා. ඒක නිසා බෝට්ටු වලින් අපේ රටින් පැනලා යනවා වෙනුවට අපේ රටට බෝට්ටු වලින් පැනලා එන තත්ත්වයක් අපි අද හදලා තියෙනවා. 52000ක් ඉන්නවා තාම 12000යි ගෙනල්ලා තියෙන තව 40000ක් පිට රටවල වල ඉන්නවා ඒ අය බත් අපි ඉක්මනට ගෙන්න ගන්න ඕනේ දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේ එක කණ්ඩායමක් බලයට ආවහම කියනවා අනිත් කණ්ඩායමේ හිටපු හොරු වංචනිකයෝ කරපු හොරකම් එලි කරලා දඬුවම් දීලා ජනතාව ඉස්සරහට ගේනවා කියලා දන්නේම නැහැ කාලය ඉවරලා යනවා ඊළඟ කණ්ඩායම් බලයට ආවට පස්සේ ආයේ කියනවා අපි මේ ආණ්ඩුවේ කරපු හොරකම් වංචන සියල්ලම එලි කරනවා ඒ අයට දඬුවම් දෙනවා කියලා. ඉතිහාසය අපි දැක්කෙම ඕක. ඔබ හිතනවාද එතන මොකක් හරි ඩීල් දේශපාලනයක් තියෙනවා කියලා? වසන්ත එහෙම ජනතාව කියනවා. මම හිතන්නේ අපි මේ සැරේ බලයට ආවේ කවුරු තිර කරනවා කියලා නෙවෙයි. අපි පැහැදිලි වැඩපිළිවෙලක් රටට දුන්නා. ජාතික ආරක්ෂාව ඒ වගේම රටේ දේශීය ආර්ථිකයක් ගොඩනැගීම වගේ දේවල් වලට තමයි අපි මූලිකත්වයේ දුන්නේ. හිරේ දානවා කියලා අපි පහු ගියා අන්දු. ඒ උදේ ඉඳලා කරේ හිරේ දානවා කියලා තමයි ඒ බලය ගත්තේ. ඒක තමයි අපි අපි කණ්ඩායම් දෙකේ පැහැදිලි වෙනස. හැබැයි එහෙම කියලා අපි කියන්නේ නැහැ මේ රටේ දරුණුම බරපතලම රටට හානිය කරපු පිරිසට අපි මේ නිදැල්ල යන්න දෙනවා කියන එක නෙවෙයි මං කියන්නේ. මම කියන්නේ අපි මේ රජේ අරගෙන අපිට සාධාරණ හේතුවක් තියෙනවනේ. රජේ අරගෙන මාස 6යි. අපි මේ රට දැන් තමයි විවුර්ත කරන්නේ. අපි දැන් තමයි පාසල් තාම විවුර්ත කළා නැහැ. රජයේ ආයතන තාම හිමීට දුවන්නේ. රටේ ආර්ථිකය තාම හරියට වේගෙන් දුවන්නේ නැහැ. එහෙම ප්‍රශ්න රාශියකට අපි මුහුණ දුන්නා. අපි රටේ ත්‍රිවිධ හමුදාව පොලිසියත් අපි මේකට මේ කොරෝනා මැඩලීමට අපිට යොදා ගන්න සිද්ධ වුණා. ඒක නිසා අපි කිසිම ඩීල් එකක් නැහැ මේකෙදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඒ සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා ඒ ගැන අපි රටේ මහ ජනතාවගෙනුත් ඉල්ලන්නේ එහෙම බයක් සැකක් තියාගන්න එපා කියලා අපි යමු දඹුල්ලට කාලය ටිකයි තියෙන්නේ ඔබට දඹුල්ලේ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද වසන්ත දඹුල්ල කියන්නේ අපේ ජීවිතේ. දඹුල්ල
ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා බාරගද්දී දඹුල්ල ලොකු ගමක් උසාවියේ තියෙන හන්දියට කිව්වේ ගොම හන්දිය හරක් 3400ක් පැය 24ම ලැග්ගා එළවලු කඩවල් ටිකක් ටවුම මැද තිබුණා ටවුමක් කියන්න තිබුණේ විශාකා හෝල් එකයි සුජාතා හෝටලෙයි මැද හදලා තිබුණ ඔරලෝසු කණුවයි විතරයි එතකොට අද දඹුල්ල නොනිදන පුරවරේ ලංකාවේ පළවෙනි ආර්ථික මධ්‍යස්ථානය හදන්නේ දඹුල්ලේ. ඒක හදන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා. මං කිව්ව අර දැක්ම එතුමාට තිබුණා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ කොහින්වත් කොපි කරපු එකක් නෙවෙයි. පළවෙනි එක. දඹුල්ල කොපි කරා හැබැයි සමකරන්න කාටවත් බැරි වුණා. ඒතර දැන් පහුගිය කොරෝනා වසංගතයේ වෙලාවේ මුළු ලංකාවම වහන්න පුළුවන්. දඹුල්ල වහන්න බැහැ. දඹුල්ල වැහුවොත් ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන විකුණ ගන්න තැනක් නැති වෙනවා. දඹුල්ල වැහුවොත් අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට ආහාර නැති වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා රජයේ ජනාධිපතිතුමා විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කරගෙන ඉන්න අපි ලොකු වෙහෙසක් මහන්සියක් ගත්තා. ඒ නිසා අපි අගය කරන අපි දැක්ක ඔබතුමත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇවිල්ලා දිවාරය නැතු ඒ කටයුතු කළමනාකරණය කරනවා. ඔව්. අපි ඒක අපි ඒක අපිට තියෙන ලොකු ආඩම්බරයක් ප්‍රශ්න කෝටියක් මැද්දේ මුළු රටටම කන්න දුන්නා කියලා දඹුල්ලේ. මේ පෞගිය වෙලාවේ. ඒකෙදි අපි දැක්ක දඹුල්ලේ තියෙන වටිනාකම. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වහලා තඹුත්තේ ගම ඇරලා. හැබැයි ගොවියාවේ දඹුල්ලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහලා තියද්දි පේමන්ට් එකේ තියාගෙන එළවලු වික්කා. කවුරුත් තඹුත්තේ ගමට ගියේ නැහැ. එහෙම තැනක් දඹුල්ල. ඒතර ඒ තත්ත්වයට ගෙනාවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. දඹුල්ලේ 180කට විදුලිය තිබුණේ නැහැ. දැන් අද 199.9කට විදුලිය තියෙනවා. හැබැයි තව තියෙනවා ප්‍රශ්න කීපයක්. මගේ අවධානය යොමු වෙන. දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ජනතාව ජීවත් වෙන්නේ ගොවිතැනින්ද? කෘෂි කර්මාන්තය. එතකොට සංචාරක කර්මාන්තයත් සංචාරක කර්මාන්තය ප්‍රධාන කර්මාන්තය. කර්මාන්තය. නමුත් දැන් ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි දන්නවා සංචාරක කර්මාන්තය බොහොම පල්ලෙහැට වැටලා ඉන්නේ. අභියෝග රැසක් එක්ක ඉස්සරහට යන්නේ. මොකක්ද ඔබේ දැක්ම? ඉස්සෙල්ලම මම ගොවි ප්‍රශ්නේ කියලා සංචාරකට. හොඳයි. අපේ රටේ එළවලු වලින් කරන්නේ අපි කපලා කොටලා මාළුවක් හදාගෙන කන එක විතරයි. අපි කෑම් කරන්නේ නැහැ. අපි බෝතල් කරන්නේ නැහැ. අපි විජලනය කරන්නේ නැහැ. අපි මේ කිසිම දෙයක් අගේ එකතු කළ කිසිම දෙයක් අපි එළවලු වලින් කරන්නේ නැහැ. අපි දැන් අපි මට දැන් තේරෙන දෙයක් තමයි අපි හිතනවා මේ ශීතකරණ වල දාලා මේ එළවලු කියන්නේ බොහොම මේ සංවේදී දෙයක්. අපි ලක්ෂ 200ක වාහනයක් ඕඩර් කරනවා පොතෙන් බලලා. අපි සීනි ගන්නවා අපි සීනි බලන්නේ නැහැ කොහොමද කියලා. අපි පරිප්පු ගන්නවා හාල් ගන්නවා අපි තෝරන්නේ නැහැ. එළවලු ගන්න ගියොත් නෑ කරලා අපි තෝරනවා. වට්ටක ගන්න ගියොත් අපි තට්ටු කරනවා. අපි කරකවනවා. බණ්ඩක ගන්න ගියොත් කොන කඩනවා. ඒක බොහොම සංකීර්ණයි ඒ තේරීම. අපිම තෝරනවා. එහෙම තෝරන්නේ අපි මිලදී ගන්න ඇඳුම් පැළඳුම් විතරයි අපි එහෙම තෝරන්නේ. මං දන්නේ වෙන දෙයක් තියෙනවද කියලා. එතකොට අපි මේ එළවලු සම්බන්ධයෙන් දඹුල්ලේ ප්‍රධාන තැන විදියට අපි ශීතකරණය කරලා විතරක් මදි. අපි කැමති නෑ අපේ රටේ ජනයා මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන එළවලු අරගෙන අනුභව කරන්න කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒකට මිලක් හම්බ වෙයි කියලා මම හිතන්නේ නෑ. එහෙනම් අපිට යන්න වෙනවා තායිලන්තේ වගේ මේ විජලනේ ප්‍රිසර්ව්ස් ජින්ජර් ප්‍රිසර්ව් වගේ දේවල් ඉඟුරු කාලෙට කෑන් කරන්න තින් කරන්න. දැන් ගලේවල ඉන්නවා මම දන්නවා එක්කෙනෙක් මම දන්නවා පොලොස් අජිත් කියන්නේ පොලොස් ස්කෑන් කරනවා රෑ 7ට ගියොත් 7 ඉඳලා උදේ 2 වෙනකම් පොලොස් කපනවා කට්ටිය ගොඩක් එකතු වෙලා එවැනි තත්වයකට අපි මේක ගෙනිච්චේ නැත්නම් අපේ ගොවියා අමාරුවේ වැටෙනවා අනිත් එක ගිය කන්නේ විල්ගමුවේ ගොවියෝ අක්කර 1500ක් විතර කොමුඩු වවලා හෝටල් වැහුවම සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටුනම අපිට මේ ඒ කොමුඩු විකුණ ගන්න බැරුව ලොකු කරදරයක වැටුණා. ඔබ කියන්නේ වෙළඳපොළ පුළුල් කර යුතුයි කියන එක. වෙළඳපොළ මේ ඔක්කොම රැල්ලට කොමුඩු දැම්මත් ඔක්කොම ඉවරයි.
එහෙම නැතුව මේක අපිට කලමනාකරණය කරගන්න අපිට සිද්ධ වෙනවා. ඒත් එක්කම දේශීය ආර්ථිකය හදනවා නම් අපි මේ බීජ ඔක්කොම එන්නේ පිට රටින්. එළවලු ටික අපේ පොළොවෙන් තමයි. හැබැයි බීජ එන්නේ පිටින්. තායිලන්තෙන්, චීනෙන්, මැලේසියාවෙන්. එතකොට බීජ ඇත්තටම අපේ පොළොවට ආගන්තුකයි. එතකොට අපි ගොඩාක් පෝර ගහන්න ඕන. අපි ගොඩාක් වස විස පාවිච්චි කරන්න ඕන. ඒ ඇට අරගෙන දැන් තක්කාලියට පෝච්චි එක දාලා අපිට ගෙඩියන තක්කාලි පැලයක් හිටවන්න බෑ මේ 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 වෙයි. එතකොට අපේ මේ බීජ අපේ රටේ ඇති කරගන්න වැඩ පිළිවෙලක් අපිට හදන්න වෙනවා. ගොවියොන්ගෙන් පැත්තේ ওই ටික. සංචාරක ව්‍යාපාරේ පැත්තෙන් දඹුලේ විතරක් නෙවෙයි. නකල්ස්, රිවර්ස්ටන්, මාතලේ, ගෙඩිගේ, අලු විහාරේ, සීගිරිය, දඹුල්ල මේ සියල්ලම තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතුලේ. එතකොට මේ 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 කුළුබඩු මේ සියල්ලම මාතලේ දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙනවා. අපිට තාම මේ අපි මේ 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 තාම අපිට මේ හරියාකාරව මේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට මේ අලෙවි කරන්න බැරි වෙලා තියෙනවා කියලා මට මම හිතනවා මේ සංචාරක ව්‍යාපාරේ වැඩිපුර අපේ රටේදී මුදල් වියදම් කරන ක්‍රමයක්. අපේ රටේ කෑම ගත්තොත් තියෙන්නේ ඕනෑම තැනක කොත්තුවයි ෆ්‍රයිඩ් රයිස් එකයි විතරයි. ඊට වැඩිය පොඩි වෙනසක් මේ මොකද මේ සංචාරක ව්‍යාපාරේ ඉන්න අය කරන එකක් භාණ්ඩ මිලදී ගැනීම සහ ආහාර මේ දෙක බොහොම ප්‍රබලයි මේ ඕනෑම තැනක සමහර රටවල් වලට යනවා ඒ රටේ කෑම කන්න. එහෙම 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 තියෙන්නේ. එතකොට අපිට මේ මෙන්න මේක ඒත් එක්කම එන් සීගිරිය වගේ තැන්වල එන සංචාරකයෝ බලන්න ඕනේ තැනක්. හැබැයි සමහර සංචාරකයෝ ගිහිල්ලා මේ සීගිරිය බලන්න ළඟින් ගිහිල්ලා ෆොටෝ එකක් අරගෙන යනවා. ඒක අපි හරියට අලිවි කළා නෑ. සීගිරියට යන්න ඕනේ. ඩොලර් 35ක් කියන්නේ ඩිස්ලන්තෙට ගියා නම් ඩොලර් 100ක් යනවා. මේ නිකන් දවසක් ඉඳලා එන්න. අපි පෙන්වන්නේ සීගිරිය කියන්නේ අපේ පෞරාණික මේ ලෝක ඉතිහාසයේ තියෙන ප්‍රධාන තැනක්. ලෝක උරුමයක්. ලෝක උරුමයක්. එතකොට අපි ඒක ලාභයට පෙන්වන්න ඕනේ කියලා නම් මං නම් විශ්වාස කරන්නේ නැහැ. විවිධ මත තියෙනවා. හැබැයි අපි ඒක බැලිය යුතුම තැනක් විදිහට අපි පෙන්වන්න ඕනේ. ඒත් එක්කම අපේ රටට ජනතාව වෙන්නේ අපි මිත්‍රශීලී. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා අපේ රටට එන සමහර වෙලාවට යන අර විනාත්මක දේවල් වේගෙන් යනවා කියනවනේ. ඒක නිසා එවැනි තත්ත්වයන්ගෙන් අපි මිදෙන්න ඕනේ. විශේෂයෙන්ම අපිට වෙන ලෝකයේ රටවල් වලින් ගන්න පුළුවන් උදාහරණ තියෙනවා. දැන් අපි පළතුරු කපන විදිය මේ YouTube එක බැලුවොත් කුරුම්බ ගෙඩිය කපලා පොත්ත අයින් කරලා මදෙත් එක්ක අරන් දෙනවා ස්ට්‍රෝ එක ගහලා. අපිට කුරුම්බ කොච්චර දීපු මිනිස්සුද? අපි ඒක අරන් බොනවනේ. ඇයි ඒ ඒ ඒ අලෙවි කරන්නේ? ඒ වගේ පොඩි දේවල් ටිකක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම හොඳ මේ නම්බර්ස් ඒ කියන්නේ එන ගාන නෙවෙයි ඇවිල්ලා මේ වියදම් කරන ගණනු. දැන් අපි දකිනවා මේ අරුගම්බේ පැත්තට එන්නේ වියදම් කරන්න හැකියාව තියෙන සංචාරකයෝ නෙවෙයි. ඇවිල්ලා රුපියල් 100ක් දීලා එළිය පිළිකන්නේ නිදිනවා. බැක්පැකර්ස්ලා ගොඩක් එන්නේ. එතකොට එහෙම ඊට වැඩිය මේ යම් කිසි දෙයක් රටට ගන්න. දැන් තියෙන ප්‍රශ්නේ දැන් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රදේශවල ඉන්න සංචාරක හෝටල් තියන අය විතරක් නෙවෙයි රැකී රක්ෂා කරපු ඒවට බාන්න අලෙවි කරපු ඒවයි වැඩ කරපු සියලු දෙනාගේම ආර්ථික තත්ත්වේ අදාළ වෙලා තියෙනවා. හොඳයි. කාලය ඉක්මව ගිහිලා තින්නේ. දැන් ඔබ සූදානම්ද හැම දෙයකටම එහෙයි කියන්නේ නැතුව කරන හරි දෙයට හරි කියන වැරදියට වැරදි කියලා කොන්ද කෙලින් තියාගෙන ඔබේ දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙන දේශපාලඥයෙක් විදියට ඉදිරියේදී කටයුතු කරන ඔබ සූදානම්ද? මම හිතන්නේ මේ අපි කවදාකවත් ඔය මේ හැම දෙයකටම හරි කියපු අය නෙවෙයි. අපේ ඉතිහාසෙම දේශපාලන ඉතිහාසෙම අපි මේ ටිකක් රැඩිකල් දේශපාලන චරිත පවුලෙන්. ඔව්. අපිට ඒ නිසා අවාසිත් වෙලා තියෙනවා. හැබැයි මමත් ඒ පවුලේ සමාජිකයෙක්. ඒක නිසා මේ ඒක මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ මම හැමදේටම හරි කියලා ඉඳී කියලා මට මතයක් තියෙනවා. මම හැමදේම දන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම ඉගෙන ගන්න කෙනෙක්. හැබැයි වැරදි තැනක් දැක්කොත් අන්ධ භක්තියක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ අත්හදාපු පක්ෂේ. අපි එක කාලයක් හිටියා කැපුවත් නිල්. ඒ අන්ධ භක්තිය දැන් ඉවරයි.
api Sri Lanka nidahas pakshen eliyata bassema e andabaktiya nathi karagena eka bohoma sankirna badimak Sri Lanka nidahas pakshat ekka apita tibune habai apita eka avasan karanna siddu una akamatten unath mokada e pratipatti walata weda piliwalata galapun nathi nisa eka nisa me mama mona kandure hitiyat mama hemadaema pragatishili mama e kandure tamai mama inne Bang kola pahata dat buru suwe kikwa dat nade pun nade kede wada kol magi mitre hinat teno hidu buga bang samar wada tewa bola dai wenda pulang hebei මගේ සක්න මම කවදාවත් නවත්තන්නේ නැහැ. හොඳයි. අවසාන ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙ අවසන් කරන්න මම මුලින්දම හිතාගෙන හිටියේ. දැන් මේ පෞල් දේශපාලනය සම්බන්ධයෙන් විවිධ චෝදනා තාත්තලා පුතාලා ඥාතීන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේක පෞලට ගිය දේශපාලන කලාවක් තියෙන කියලා සමාජය තුළ කතා බහක් තියෙනවා. මම හිතන්නේ ඒ කතා බහෙන් ඔබේ පෞලටත් මිදෙන්න බෑ. තාත්තයි පුතයි දෙන්නම චන්දිල්ලනවා. Mama obat kalinut kiwa, ayi mama paksin toragat. Mama palat sabahave, mage bumi kaw. Ita passe, tirnaatmak deshapalna, watapitawak, mage bumi kaw, mage tim, mage tirna. Matama ananyu, mage deshapalna. Mama etiwanna deka killala palaweniya. Wedi ma mana apa peti sate, wedeng obat umat kiwan me ugat kata wakut tawan, tomate niti pili mana gauru padiati, jati antar niti pili mana pasatu padiati, mata tiene ikam nusudu sukama, mama jana ke bandar tenne kon nemat tumagi putabi me pamanai, ika nusudu sukama, mata daksata we tien mana, anite ke wasante api. Ape atala golna gagat tu desa pahalani, tapi beten na dun nene, ini ka alang hitia, aurdu hekta tunak, api te parlimen tu niyo jeniak, karan na beri wen ni, das nam si hekta te indela anu hatra wen kang witerai, api e tate golna gagat te godak mahan si wela, godak kapa kirim karala, api te godak padu sit de karaga na, hire gihil la. Tamai api ya tatte guna naga agen tiyen. Ting eka me kaurut api te bandesi ke dipu deyak neve. Kaurut liela dumna deyak neve. Mama matale district ke api ekshaka chita laistwe eka api ekshake vitarai. Tawa kandayam visi dekak matale ngilleno. Desiyak vitarai ngilleno matale district. Mama ekkenek vitarai. Etakota mata name yojana labennema mage deshapalana bhumikawa nisa. Mama satana atariye mane, wipakshi iddi mata karanna puluwang, hema aragalayakma satnakma mang kara, ape kandura wenuwe. E wage mama wenas deyakut kara, kiyala mata viswasayak thiyenawa. Emathi kamak avurudu dekakta kalin aswetcha kenekut nae ne, man nan danna kenek nae, me vartamana deshapalana sithiyeme. Man eka kare mokakwat balaporottu wenne nevey, mata wenas deyak karanna one nisa. Oni oni nisa, di ek nisa ni ek a daiwe wising mata labune, apat cike putawi mat, attake munupurawi mat, ape daksa kama nisa ma tamai api meka, e atta godana ka pude, atta bohoma amaru in desa pangalan taapu kenek, atta payment teke kawi kole wikuna pumanusse, hebei atta kawi kole wikuna la, acukan toruak aragan, patreak mudrane karela, nagara sabawa tawila. Parlimen tua tawil lah, atta hadapun nama. Itu pasti api aurdu dahatara, api dambul le, desa palne, api ini ne, anu hatere, janaka bandar tenne pon, metutumai wila tamai, nevate tatte api goda naga agan. Tukar api, bang ngobetumai ada kiwa api, jana me dambul le me naskar pui dia, api e weda kar lamai, mahansi wela lamai, kepa kirim kar lamai, api me tatte goda naga agan tin, aurdu tapi te bande si kadila, di pudiak ne wini. Oba hitana piya saha puta dedena parlimentu ya itu ikela. Badawa ekada. Eka badawak wenne kohomada?
Milton Pereira ge putai Munupurai lassanta geetha gayana karana okkoma ahana okkoma asai okkoma kandulu pera pera ahana mage deshapalane mata aavene kun deshapalaya appachike deshapalane appachike ta aavene kun deshapalaya mama avadaakwa janaka bandara tenna kon mattuma wage wenna utsaha karanne eka mata karanne bae tumata aavene kun deshapalana darshanayak dakmak etumata thiyeno එතුමා මාතලේ දිස්ත්‍රික්කේ වැඩියෙන්ම වැඩ කරපු කෙනා. එහා එතුමා මේ දඹුල්ල වගේ තැනක් සම්පූර්ණ කන පිට හරවපු කෙනා. එතුමා එහෙම කරා. ඔබ යන්නේ ඔබේ ගමන. මම යන්නේ මගේ ගමන. මටම ආවෙනෙකු මට දේශපාලන දර්ශනයක් දැක්ම තියෙනවා. අපච්චිගේ භූමිකාව එකක් මගේ භූමිකාව දෙකක්. හැබැයි අපච්චි ගැන මගේ හිතේ ලොකු ආදරයක් ගෞරවයක් භක්තියක් හැඟීමක් තියෙනවා. මගේ ජීවිතයේ ලොකුම ගෞරවය එතුමාගේ පුතා වීම. ඒක මට ලැබුණේ දෛවේ. හොඳයි. කාලයක්ම යනවා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන දේශපාලන චරිතය අපි මං හිතන්නේ දේශපාලනයේ ප්‍රවිෂ්ඨයේ සිටම මාධ්‍යවේදීන් විදිහට හොඳින් හඳුනනවා. තවම කළු පැල්ලම් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ ජාතික දේශපාලනය සමග එක්ුණොත් ඒ කළු පැල්ලම් නොමැති ඔබ ඔය කතා කරපු විදිහට උඩුගම් බලා පිනන දේශපාලන චරිතයක් තමයි මාධ්‍යවේදීන් විදිහට අපි මම හිතන්නේ ජනතාව විදිහට හැමෝමත් අපේක්ෂා කරන්නේ බොහොම ස්තුතියි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සිරස නාලිකාවට මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම මම මට හැකි ශක්ති ප්‍රමාණය මම මේ අවුරුදු 10 මම ඒක වචනයෙන් විතරක් නෙවෙයි කතාවට ඕනේ දෙයක් කියන්න පුළුවන් ක්‍රියාවෙනුත් මම ඔප්පු කරලා තියෙනවා මම විශ්වාස කරනවා ඒ අපි බලාපොරොත්තු වෙන වෙනස රටේ කරන්න අපිට අවස්ථාව හැකියාව ලැබෙයි කියලා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා අද ඉලක්කේ වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි. අපි තවත් දවසක ලබන සතියේ ඉලක්කේ වැඩසටහන් තුළින් හමු වෙනවා. සුබ රාත්‍රියක්.